අයිවන්තුදේ පොති අපි වැඩටික ආරම්භ කරනවා. හොඳයි රයි් තව සම්බන්ධ වෙන්න ඉන්න දරු ටික ඉක්මනින් එන්නකෝ. හරිනේ රයි් හොඳයි. පොතින් අපි ඉංජිනේරු ඇඳීම කොටසට අදාළව පහුගිය දවසේ අපි සාකච්ඡා කළා දරුවනේ නීති පිළිබඳව කතා කළා. හරි, කොහොමද ඉංජිනේරු තාක්ෂණ වේදයේ අපි භාවිතා කරන විවිධ ඉදිකිරීම් නැත්නම් නිර්මාණ වල මෙනු මෙතන කියලා අපි කතා කළා පහුගිය දවසේ. හරි, එතකොට අපි එහිදී නීති 12ක් කතා කළාද? නීති 12ම කතා කළාද කියන සතිය මට හිටපු කෙනෙක් කියන්න ඉස්සරමට බලන්න කියන පොඩ්ඩක් බලන්න පුතේ, අපි නීති 12ම කතා කළාද? කතා කරන්න කියන පොඩ්ඩක් නැද්ද? අපි ගෙසති කතා කරා මම දැන් නීති 12ක්. ඊට පස්සේ මට කියන්න කවුරු හරි? අපි ගෙසති නීති 12ක් කතා කළා නේද? නිර්මාණ සඳහා භාවිතා කරන. ඊට පස්සේ ටට්ට ගන්න නවය නේද? වෙනකම් විතරයි ඒක කතා කරේ. කියද? නවය වෙනකම් විතරයි. නීති 9ද කතා කරේ. හරි ඒක. රයිට්. හරි, එහෙනම් අපිට තියෙන නීති 12ක් තියෙනවා. තව නීති 3ක් අපිට තියෙනවා කතා කරන්න. අපි නීති ඉතිරි නීති 3 ගැනත් අපි සාකච්ඡාව මෙහෙම කරමු. හරි, ලියන්න දරුවනේ එහෙනම් අද දිනේ දාගෙන 10 වෙනි නීතිය ගැන අපි කතා කරමු. හරි, දාන්න දරුවනේ දිනේ දාර පටන් ගන්න 10 වෙනි නීතිය ගැන අපි කතා කරනවා. රයිට්, දාන්නකෝ නීති අංක 10. හරි, 10 වෙනි නීතියේදී අපි කතා කරන්නේ දැන් ඉදිකිරීමක් යම් ඉදිකිරීමක් නැත්නම් නිර්මාණයක් කරද්දී ඒ නිර්මාණයේ දැන් අපි මෙහෙම ගත්තොත් නිර්මාණයක් මේ නිර්මාණයට අදාළව සම්මිතික රේඛාවක් අපි නිර්මාණය කරද්දී දිගිරයි කොටිරයි දිගිරයි කොටිරයි දිගිරයි ඔන්න ඒ ලෙස තමයි අපි දරන්නේ නිර්මාණය කරන සම්මිතික රේඛාව. කොහොම නිර්මාණය කරනකොට ඔය වස්තුවෙන් එළියට දෙන සම්මිතික රේඛාව වස්තුවෙන් එළියට අඳිනකොට අපි සාමාන්‍යයෙන් මෙන්න මේ දුර මෙන්න මේ ගැප් එක තියෙනවානේ. මේ ගැප් එක මිලිමීටර 2ක් වගේ දුරකට පමණයි අපි අඳින්නේ. ඊට වඩා වැඩි දුරකට අපි අඳින්නේ නැහැ. පැහැදිලිද? එතකොට රූපයෙන් බැහැරට සමමිතික අක්ෂයක් වගේ නිර්මාණය කරනකොට අපි සෙන්ටිමීටර් නෙමෙයි මිලිමීටර 2කින් විතර තමයි අපි ඒ රේඛාව නිර්මාණය කරන්නේ. එහෙම නැතුව දරුවනේ සෑහෙන දුරකට සමමිතික අක්ෂ අපි අඳින්නේ නැහැ. හරි, ඒ නිසා අපි නීතිරික ලියමු මෙන්න මෙහෙම. ලියනකොට 10 වෙනි නීතිය කියලා දාලා ලියන්න. 10 වෙනි නීතිය අංක 10 කියලා දාලා ලියන්න මෙන්න මෙහෙම. අංක 10 නීතිය අංක 10 නීති කියලා දාලා ලියනකොට අංක 10 නීති ලියන්න. මිනුම් අගයක් බලක ඩිස්ප්ලේ කරලා තියෙනවා මම ලියන්න. මිනුම් අගයක් රේඛාවකින් මිනුම් අගයක් රේඛාවකින් වෙන් නොවන ලෙස වෙන් නොවන ලෙස දැක්විය යුතුය. මිනුම් අගයක් රේඛාවකින් වෙන් නොවන ලෙස දැක්විය යුතුය. දැක්විය යුතුය. හරි, ඔය කියන්නේ දරුවනේ දැන් අපි ඔය රූපයට එලි රූපෙන් එලියට ගන්න දුර මිලිමීටර 2ක් කියන එකත් එකම දැන් මෙන්න මේ දුර කිව්වොත් එහෙම මෙන්න මේ දුර අපිට කිව්වොත් එහෙම අපි හිතමුකෝ මේ දුර මිලිමීටර 20යි කියලා. මම මේක 20යි කියලා මෙහෙම කිව්වොත් එහෙම මේ 20 මැදින් මෙන්න මේ සම්මිතික රේඛාව යනවා. එතකොට 2.0 කියන ඉලක්කම් දෙක දෙපැත්තට වෙන් වුණාම
ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒක අයලා කියන්නේ එතකොට ඔයාලගේ ඩිස්ප්ලේ කරලා තියෙන රූප සටහනේ සමමිතික අක්ෂය තියෙනවා. සමමිතික අක්ෂයෙන් ওই දිලා තියෙන සංඛ්‍යාව දෙකට බෙදෙන්නේ නැති වෙන්න මැදින් සෙන්ටර් ලයින් එකක් තමයි ගිහිලා තියෙන්නේ. අන්න ඒක තමයි නිර්මාණය කරන්න කියලා කියන්නේ. හරි, ඔයාලගේ දැන් ওই ඩිස්ප්ලේ එකේ තියෙන රූපේ ඔබම අඳින්නක ඇඳලා ඔබ වැරදි කියලා පැත්තකින් ලියන්න. මොකද අර හේතුව 2.0 මැදින් සමමිතික අක්ෂයෙන් ගිහිලා තියෙන නිසා. හරි, ටග්ගලෝ ගඳ ගන්නකො නිර්මාණික පිළිවෙල කර ගන්න බලන්න. ඉවර නම් මට දාන්න හරි කියලා ඊළඟ නිර්මාණයට යන්න අවශ්‍යයි යමු. හරි, ඉවරයි. ඉවරයි නේද? රයිට්. හොඳයි. ඊට පස්සේ පොදේ මම එනවා කතා කරන්න. දැන් ඉවරයි. ඊට පස්සේ මම එනවා පොදේ කතා කරන්න මේ වෘත්තවල මිනුම් මිදන රටා පිළිබඳව කතා කරන්න. දැන් පොදේ වෘත්තවල මිනුම් මිදන කොට අපි මෙහෙම හිතමුකෝ. මෙතන තියෙන වෘත්තයක්. මේ වෘත්තයේ මිනුම් මිදන කොට පොදේ කේන්ද්‍රයේ මත එකිනෙකට ලම්බකව රේඛා දෙකක් ඇඳලා කිටි නිසා දිගරවල් වලින් අපි මේක මෙහෙම සමන්විත කිරීම කරනවා. හරිද? එතකොට කේන්ද්‍රයේදී දිගීරි දෙකකින් ඡේදනය වෙනවා, පරිධිය දිගීරි වලින් ඡේදනය වෙනවා. එතකොට මේ නිර්මාණය නිවැරදි. හැබැයි වෘත්තයකට මිනු මෙහෙම දැන්න ගත්තොත් මෙයාගේ අපි හිතමු දිගීරයි කොටීරයි දිගීරයි. මෙයාල මෙහෙම තියෙනවා. මෙතන කොටීරක්, හරි, කොටීරක් දිගීරක් කොටීරක් ඔන්න ඔහම දරන එක පිස්සුනට යන සයිස් එකක් තියෙනවා. කේන්ද්‍රයේදී එකිනෙකට ලම්බකව මේ රේඛා දෙක ඡේදනය වෙලා නැහැ. ඒ කියන්නේ දිග රේඛා දෙකකින් ඡේදනය වෙලා නැහැ. එහෙම තිබුණොත් අපිට දරුවනේ එතනදී නිවැරදි ලකුණ, එහෙම නැත්නම් මේ ඒ නිර්මාණයේ මිනුම් නිවැරදි කියලා කියන්න බෑ. පැහැදිලිද? ඒතර හැමදෙස්සම මිනුම් යදනකොට ඒ මිනුම් යදන රූප සටහනේ කේන්ද්‍රයේදී එකිනෙකට ලම්බකව දිග රේඛා දෙකකින් කැපිලා තියෙනට ඕන. හරිද? හරි, ලියන්න පොතේ ඊළඟට 11 වෙනි නීතිය මෙන්න මෙහෙම මම කියන්නම්. ලියන්න, මම මේ කියන 11 වෙනි නීතිය මෙහෙම ලියන්න. වෘත්තවල මධ්‍ය රේඛා දෙක, වෘත්තවල මධ්‍ය රේඛා දෙක හරහා එකිනෙක ලම්බකව වෘත්තවල මධ්‍ය රේඛා දෙක කේන්ද්‍ර හරහා එකිනෙක ලම්බකව ඡේදනය විය යුතු අතර කේන්ද්‍රයක් පරිධියක්
දිග රේඛා දෙකකින් දිග රේඛා දෙකකින් දිග රේඛා දෙකකින් කැපී යා යුතුය. 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 හරි ප්‍රශ්න. එහෙම කියලා දාලා අපි අද මොකද මම ඩිස්ප්ලේ කරන්න මෙන්න මේ රූප ටිකට අඟලන ගන්න බලන්න. හරි මම ඔයාලට ශික්ෂා කරන්න මෙන්න මේ ටිකට අඟලපු තැන ගන්න බලන්න. රයිට් මෙයාව ටග් ගලන ගන්න බලන්න පොතේ. මෙයාව ටග් ගලන ඉන්නේ පළවෙනි රූපය. හරි දෙක තුන දෙක සහ තුන කියන රූප දෙක වැරදි. හරි ටග් ගලන ඉන්නේ කොට ටික නෝට් කරගන්නකෝ. හරි ඉවරද? තව නෝට් කරන්න ඉන්නවද? නෑ නේ. හරි හොඳයි. දැන් ඔන්න නීති අපි 11ක් සාකච්ඡා කළ ඉවරයි. දැන් තියෙන අපේ අවසාන නීතිය ඒ තමයි බලුවනේ මේ කුඩා ප්‍රමාණයේ වෘත්තවලට මිනිමම් යදනකොට කුඩා ප්‍රමාණයේ රූප සටහන් නැත්නම් වෘත්තවලට මිනුම් විදනකොට අපිට දැන් මෙහෙම පුළුවන් කරන්න. කුඩා ප්‍රමාණයේ වෘත්තයන් නම් අපිට පුළුවන් වෙනවා මේ දෙන්න අතර අපිට පුළුවන් සීමාන්ත රේඛා දෙක මෙහෙම ඇඳලා මේ දෙන්න අතර මිනුම දාන්න පුළුවන්. අපි දැන් හිතමුකෝ මේ දෙන්න අතර මිනුම 12යි කියලා. අපිට උනන් 12ක් මිලිමීටර් කියලා දාන්නට පුළුවන්. ඊට වඩා කුඩා වෘත්තයක් නම් අපිට පුළුවන් වෙනවා මේ වෘත්තයේ මෙන්න මේ විදිහට අපිට දරන මිනුම් ටික දාන්න පුළුවන්. මෙයාගේ දැන් අරය ගත්තොත් අපි හිතමු අරය දෙකයි කියලා. ආර දෙකක් කියලා දාලා මෙහෙම දැම්මා නම් එතනින් අදහස අරය දෙකයි. දැන් වෘත්තයක අපි හිතමුකෝ මේ චූටි වෘත්තයක් මේක පරිධිය 5යි කියලා.
සරි මේ විෂ්කම්මේ පහක් කියලා. 5 පහක් කියලා දාලා ඊතලයකින් පරිධිය මත ඒක රේඛාවකින් ඊතුඩක් තියෙන රේඛාවකින් ඒක මාක් කරලා නම් ඒ ඇති. පැහැදිලිද? රයිට්. ඒ වගේමයි කැමති නම් මේ වෘත්තයේ මැද අපිට මෙහෙම විෂ්කම්බ රේඛා දෙක මෙහෙම නිර්මාණය කළ මේ මැද අපිට පයි 12ක් කියලා දැම්මම මෙතන විෂ්කම්බ 12ක් කියනවාක අදහස් වෙනවා. දැන් අවසාන නීතිය. ලියන්නක මෙහෙම කුඩා වෘත්ත සඳහා මධ්‍ය රේඛා ඇඳිය නොහැකි නිසා කුඩා වෘත්ත සඳහා මධ්‍ය රේඛා ඇඳිය නොහැකි නිසා සිහින් අකණ්ඩ රේඛා දෙකක් එකිනෙක ලම්බකව සිහින් අකණ්ඩ රේඛා දෙකක් එකිනෙක ලම්බකව කේන්ද්‍රය හරහා අඳිනු ලැබේ. එකිනෙක ලම්බකව කේන්ද්‍රය හරහා අඳිනු ලැබේ. අඳිනු ලැබේ. වඩාත් කුඩා වෘත්ත සඳහා වඩාත් කුඩා වෘත්ත සඳහා එකිනෙක ලම්බවන රේඛා දෙකක කේන්ද්‍රය හරහා ඇඳ දැක්විය හැකිය ලොකු වෘත්ත සඳහා විෂ්කම්බ අගේ දක්වන අයුරු මෙහි දැක්වේ. විෂ්කම්බ අගේ දක්වන අයුරු මෙහි දැක්වේ කියලා දාලා එම කියලා දාලා පොතේ ඔයාට මම පෙන්වන්නම් පොතේ ඊළඟ සටහන මෙන්න මෙහෙම ඔබ විසින් ඇඳලා තියන්නට අවශ්‍යයි. හරි මෙන්න මේ රූපසටහන් ටික ටක් ගාලා පොතේ අඳගෙන බලන්න. ඉතින් ටක් ටක් ගාලා අඳින්න.
හරි තව අඳිනවද? ඇඳලි වර මට කියන්න. තව දිනවන කියන්න. ඉවරද? තම වැඩ කරනවද? ඉවරද? තව අඳින කට්ටිය ඉන්නවා මට කියන්න.